කාලයට දකින්න මුළු කොළඹම හිස්සෙනවා. ඒ කියන්නේ මේ කොළඹ ඉන්න තරමක් ඉන්නේ ගමේ සිට නගරයට ආපු පිරිස තමයි ඉන්නේ. අපි රටේ ජනගහනය කෝටි 2කට අධිකයි කියලා කිව්වොත් එම කෝටියක් වගේම දැන් මේ කොළඹ ආශ්‍රිත තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ තරුණින්ට රැකියා අවස්ථා තියෙන්නේ කොළඹ විතරද? ගමටලා අපිට හොඳ වැටුපක් හම්බ වෙන හොඳ ආර්ථික මට්ටමක් එක රැකියාවක් කරන්න බැහැයි කියන තැනද තියෙන්නේ. මේ සම්බන්ධ අම්රයර තිනස්තුම. කියන්නේ මේක මම හිතන්නේ මේ රැකියා ප්‍රශ්නයක් ලෙසම නෙවෙයි අපි දකින්නේ. ලෝකේ මුහුණ දීපු ලෝකේ සෑම රටක්ම පහේ මුහුණ දීපු ප්‍රශ්නයක් තිබෙනවා. නාගරික ජනාවාසකරණය. අද ඉන්දියාවේ බොම්බෙට ගිහිල්ලා බැලුවොත් නාගරික ජනාවාසකරණයද ගැටලු ඔබවට පත් වී තිබෙනවා. චීනේ සැංහයි නගරේ ගත්තොත් ආසන වශයෙන් ගත්තොත් අපේ රට වගේ 10න් 1යි වර්ග කිලෝමීටර 6800ක් වගේ තිබෙනවා. ජනගහනය නම් මිලියන 25ක්. අපේ රටේ 10න් 1යි ජනගහනය කෝටි 2කමාරයි. ඒ සැංහයි වල. ඒ කියන්නේ ලෝකේ සෑම රටකම සිද්ධ වෙච්ච දේ තමයි ග්‍රාමීය ජනයා එක යුගයකදී ඒ ගම් අත්හැරලා නගරයට කේන්ද්‍ර වෙන්න පටන් ගත්තා. ඒ නිසා ලෝකේ ප්‍රධාන ප්‍රශ්නයක් නාගරික ජනාවාසකරණය. හැබැයි අපේ රටේ ඒ ප්‍රශ්නේ අපේ තාමත් බහුතර ජනතාව ජීවත් වෙන ගමේ. ඒගොල්ලෝ ගම අත්හැරලා නගරයට ආවේ නැහැ. මේ ළඟදී මම ගියා ගිරිතලේ ප්‍රදේශයට. කොළඹ නිවාස විකිණීම පිළිබඳ ගිරිතලේ දාලා තියෙන බෝඩ් එකක්. කියන්නේ කොළඹ නිවාස විකිණීම පිළිබඳ ගිරිතලේ තියෙන බිල් බෝඩ් එක. ගිරිතලේ බිල් බෝඩ් එකේ තියෙන කොළඹින් ගයක් අරන් දාමු. ඉතින් ගිරිතලේ කෙනාට යෝජනා කරන්නේ වෙළඳ ප්‍රචාරණ ආයතනය කොළඹ පදිංචිටයන් කියන. යෝජනා කරන්නේ කොළඹින් ගයක් අරන් දාමු. ඔබ ගියේ නැතුවට ඔබගේ දරුවා අයයි. මෙහෙම තියෙන්නේ. ඒ නිසා තාමත් අපේ ග්‍රාම ජනතාව ඉන්නේ ගමේ. ඔබ කිව් පරිදිම දින 3-4ක නිවාඩුවක් ආවොත් තේකක් බොන්න කඩයක් නැති වෙන තත්ත්වයක් ඇති වෙනවා. එනිසා අපේ උපාය මාර්ග වෙන්න ඕන කුමක්ද? අපේ ආර්ථික උපාය මාර්ගය බවට පත් වෙන්න ඕන ඉන්නේ ගමේ ඉන්න ජනයා කොළඹ කැඳවීමයි. ඒක අපේ අර්බුදයක්. ඒක නාගරික ජනාවාසකරණය කියන්නේ ලෝකේ අර්බුදයක්. ඒ අර්බුදේ නිර්මාණය කර ගැනීම නෙවෙයි අපේ අපේක්ෂාව බවට පත් වෙන්න ඕනකම තියෙන්නේ. අපේ අපේක්ෂාව බවට පත් වෙන්න ඕනකම තිබෙන්නේ ග්‍රාමීය ජනයා ගමේම තියලා ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්න. ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. එක, ඉතාම දියුණු මාර්ග පද්ධතියක් ඕන. ගමේ ජනයා වේගින් කොළඹත් එක්ක නගර අගනගරයත් එක්ක සම්බන්ධ වෙන මාර්ග පද්ධතිය. ගමේ ජනයාට තොරතුරු දැනුම ගලාගෙන ඉතාමත් හොඳ සංවේදන පද්ධතිය. මේ දෙක තියලා ආර්ථික සලසුම අරගෙන යන ගමට. අප යෝජනා කරනවා මෙහිම. ඒ කියන්නේ බස්නාහිර පළාතේ යම් කර්මාන්තශාලාවක් දානවා නම් එහි තිබෙන බදු ප්‍රතිපත්තිය. එම කර්මාන්තශාලාවම අනුරාධපුරයට ගෙනියනවා නම් එහි තියෙන බදු ප්‍රතිපත්තියත් අපි වෙනසක් ඇති කරනවා. ග්‍රාමීය වශයෙන් ඔබගේ කර්මාන්තශාලාව ගෙනියන්න පුළුවන් නම් හඳුන්වා දෙන බදු ප්‍රතිපත්ති යම් ලිහිල් කරනක් අපි ඇති කරන්න ලෑස්ති. ඒ නිසා ඔබ කිව් පරිදි මේ කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනය වෙනුවට පැතුරුණු නේද පැතුරුණු ආර්ථික ප්‍රසාරණ වෙච්ච ආර්ථික පද්ධතිය කෙරේ තමයි සැලකිල්ලක් කරලා තියෙන්නේ. ඒ නිසා ගමේ තරුණයාට හොඳ මාර්ග පද්ධතිය, හොඳ තොරතුරු දැනුම ගලාගෙන ඉන්න සංවිධාන පද්ධතියක් හා ඔහුගේ ගෙදරම ජීවත් වීමෙන් ඔහුට ආදායම උපයාගත හැකි රැකියාවක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඔබ දන්නවද මේ ප්‍රශ්නේ සද්ද කොච්චර සිදු වෙතිව? මගේ මාත් එක්ක කැම්පසින් අවුට් වෙච්ච යාළුවෝ ඉන්නවා. දැන් මම හිතන්නේ 95 රස්සාව හම්බුණා කියලා උපකල්පනය කරොත් අවුරුදු 24. අවුරුදු 24ම ඔහු කුරුණෑගල ඉඳන් කොළඹ රස්සාවට එන්නේ. පාන්දර 4:00 නැගිටින්නේ. වැදහායමට ගෙදර යන්නේ. මොකද ඔහුගේ ජීවිතේ? අවුරුදු 24ක් එක දිගට මම ඇහුවා එක වෙලාවකදී. උඹ මොකද්ද මම මේ කරන්නේ කියලා. මලක ජීවිතේ නෙවෙයි කියලා. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? ඒ අය ඒ ගමේම තබමින් ඒ ආර්ථික උපාය මාර්ග අප සකස් කරන්න ඕන. ඔවුන්ගේ ජීවන තත්ත්වයේ වගේම ජීවන තත්ත්වේ පමණක් නෙවෙයි ග්‍රාමීය ජනතාවගේ සමාජීය තත්ත්වයක් තියල යමින් දක්වා සලස්මක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි සලස්ම සමන්විත වෙන්නේ ගමේ තරුණයා කොළඹ කඳවන ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි ගමේම තිබෙන ඕ ජීවන තත්ත්වය සමාජ තත්ත්වය උසස් කිරීමේ ආර්ථික උපාය මාර්ගය ක්‍රේ තමයි අපි අවධානය යොමු කරලා තිබෙන්නේ.